දැන් ඔබතුමාලා මැතිවරණ එකට සූදානම් කියලා කියනවා මහ පොළවේ තියෙන යථාර්ථය දීනේ අපිත් එක්ක කියලා තමයි ජනතා ජාතික ජනබලවේගය කියන්නේ උන්ගේ රැස්වීම වලට සෑහෙන සෙනඟක් ඉන්නවා එතකොට ඔවුන් සමග විද්වතුන් එකතු වෙනවා ඔවුන් කියනවා අපි කවුරක් අදින කට්ටිය ගන්න නැහැ කියලා ඔවුන් එහෙම ස්ථාවරයක ඉන්න පුළුවන් කියලා තියෙන්නේ ඔවුන් නිවැරදි ගමනක් යන නිසා මෙහෙමයි ඔවුන් නිවැරදි ගමනක් යනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ ඔවුන්ගේ විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති මත හැබැයි ඔවුන්ගේ ප්‍රතිපත්ති දිහා බලනකොට අර මම එකට හොඳ උදාහරණයක් තමයි කිව්වේ රංජන් දයාලාගේ ප්‍රතිපත්තියයි අනුර කුමාරගේ ප්‍රතිපත්තියයි තියෙන වෙනස. ඔවුන්ගේ එක ස්ථානෙන්දවල එක් ප්‍රතිපත්තිත් වෙනස්. ලංකාවේ කතා කරන ප්‍රතිපත්ති නෙමෙයි මෙල්බන් ගිහිල්ලා කතා කරන්නේ. ලොස් ඇන්ජලිස් ගිහිල්ලා කතා කරන්නේ. ඉන්දියානු මහ සමසාරිස් එක්ක කතා කරනකොට තියෙන ප්‍රතිපත්ති නෙමෙයි චීන මහ චීන තානාපතිත් එක්ක කතා කරනකොට කතා කරන්නේ. එහෙම වෙන්න බෑ. ප්‍රතිපත්ති එකක් වෙන්න ඕන. ඒ නිසා මම හිතන්නේ නෑ ඔබතුමා කියන විදිහට මහ පොළවේ ජනතා මිතුරු දෙවිද පළවිලා දිනවා කියලා. හැබැයි ඒගොල්ලෝ බොහොම සැලසුම් සහගතව ඒගොල්ලන්ගේ පිටුරේ පෙන්වන්න හදනවා ලොකු කරලා. දැන් ඔය සමහර රැසීම් ගත්තාම බුදුමාලා වන්නම් බලන්න බුද්ධයන්ස වලට කතා කරලා කොහෙන්ද මේ ජනතාව ගෙනාවේ කියලා. ජනතාව ගෙනල්ලා තියෙන හතර තිබ්බාගෙන් ගෙනල්ලා ලොකු පින්තූරයක් පෙන්වනවා. ඒ පින්තූරේ බලපුවා මිනිස්සු දෙනවා මෙතන තමයි ජනතාව ඉන්නේ කියලා. ඔය පින්තූරේ මේ අපි දන්න ඉතිහාසයේ පුරාම ජනතාව විතරට පෙන්නුවා. ජනතාව විතරට මිනිස්සු හිටියා පින්තූර වලට. හැබැයි චන්දපොළට ගියාම චන්ද පෙට්ටියේ චන්ද නැහැ. ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ ජනතාව විතරන ඔය කියන තරම් විශාල බලවේගයක් බවට පත්. විශේෂයෙන්ම සම්දර්ශන වැඩක් නැහැ. මේ රටේ සම්දර්ශන දැන් දැකලා ඇති වෙලා. සජිත් ප්‍රේමදාස කියන්නේ සම්දර්ශනකාරයෙක් නෙමෙයි. අනිත් තේරම සම්දර්ශනකාරයෝ තමයි මම දන්න විදිහට. ඔය අනිත් අයත් ඔය රතු සර්ට් කාර්යෝ සම්දර්ශන තමයි කරන්නේ. අර මම කිව්වා වගේ ලොකු චිත්‍ර පෙන්න. මේ අපේ මිනිස්සුගේ වැඩේ මිනිස්සු අසරින් එකට මිනිස්සුන්ට යමක් කරන්න උත්සාහ කිරීමනේ. පැය 24ම දේශපාලනය කිරීමනේ. ඈ ඕන වෙලාවක මේ රටේ මිනිස්සුන්ට කියන්නකො ටෙලිෆෝන් එකට කෝල් එකක් ගන්න කියලා ආස කරන්නේ නැද්ද කියලා. මැසේජ් එකක් ගන්නකො රිප්ලයි කරන්නේ නැද්ද කියලා. එහෙම නායකයෙක් නේ. හැමදාම අප්ඩේට් වෙනවනේ. හැමදාම අධ්‍යයනය කරනවනේ, කියවනවනේ. විද්වතුන් එක්ක සාකච්ඡා කරනවනේ මේ කාමරවල. ඒ දැනුවත් එක්ක ගිහිල්ලා පාර්ලිමේන්තුවේ විවාද කරනවනේ. දූෂණ චෝදනා තියෙන දූෂිතකන්ට විරුද්ධව කතා කරනවනේ. රාජපක්ෂලට කෙලින්ම ගහනවනේ නම කියලා. ඒ නිසා වෙන වෙන හීන තියෙන පුළුවන්. සම්දර්ශනකාරයෝයි වෙන වෙන මේ මෝස්තරකාරයෝයි අපිට ඕනේ නැහැ. අපිට ඕනේ මේ රටේ පොළවේ පය ගහපු නායකයෙක්, ජනතාවට ආදරය කරන නායකයෙක්, හොඳ කණ්ඩායමක් ඉන්න නායකයෙක්, රටේ නායකයා වුණොත් වැඩේ ගොඩ. ඒක නැත්තම් ගෝඨාභය වර්ෂන් 2 ගෙනාවොත් එහෙම මාස 6න් චකවලාස් තමයි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.